මල් කිචන් YouTube channel එකට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මං ගෙනාවේ වෙනස් විදියට රෙසිපි එකක්. මේක බත් එකක්. මම මේක ඇත්තටම අන්නාසි වලින් හදන්නේ. අන්නාසි බතක් ඇත්තටම. අපි බලමු දැන් මේක හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මෙතන තියෙනවා මං කීරි සම්බ වලින් උයාගත්ත බත් කෝප්ප දෙකක් විතර. ඔගොල්ලෝනි කැමති හාල් වර්ගයක් උයා ගන්න. ඒ කියන්නේ බාස්මතී කීරි සම්බ, සූදුරු සම්බ, නිකං සම්බ වලින් ඕන එකක විදිහට උයා ගන්න පුළුවන් මේක. ඊට පස්සේ aran තිනවා මම මෙතන අන්නාසි 4න් එකක් විතර මම මෙතන aran තින්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් අන්නාසි පළුවක් විතර මේකට දාන්න. ඇත්තටම අන්නාසි වැඩි වෙන තරමට තමයි මේ බත් එකේ රස. ඊට අමතරව මම මෙතන green peas aran තිනවා. ඊට අමතරව මම මෙතන පොඩියට කපාගත්ත ලුණු ගෙඩියක් තිනවා. ලීස් කොළ ටිකක් තිනවා අරගෙන පොඩියට කපා ගන්න මේකත්. ඊට අමතරව සෝයා සෝස් මේසැහැඳි දෙකක් විතර මෙතන මම aran තිනවා. මෙතන මේසැහැඳි එකක් aran තිනවා. ඉඟුරු සුදු ලුණු තරලා මම එක පොතු පිටින්මයි තරලා aran තින්නේ. මෙතන තියෙනවා ලුණු කුඩු තේ හැඳි එකක්, කුරඳ පොතු ටිකක්, කැලි මිරිස් කුඩු තේ හැඳි එකක්, ගම්බිරිස් කුඩු තේ හැඳි එකක්, රම්පෙ කොළ ටිකක් මෙතන මම aran තිනවා. මේ විදිහට ඊට අමතරව මට මෙතන සීනි අවශ්‍ය වෙන මේස හැඳි එකක් විතර. අපි බලමු මේක දැන් කොහමද හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම උයන රාස්පාන ලිපේ තියන් එකට තෙල් දාලා ඉඟුරු සුදු ලුණු හොඳට දානවා. රත් වෙනකොට බැදෙන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම එකට ලුණු ටිකක් මේ විදිහට එකතු කරනවා. ඒ ටික ටිකක් පාට වෙනකම් බැදෙන බාගෙට බැදෙනකොට මම එකට අන්නාසි ටිකක් මගේ එකතු කරගන්නවා. මම මේ විදිහට හොඳින් කලවම් කරගන්න. කලවම් කරලා මේ විදිහ බැදෙනකොට අන්නාසි ටික දාන්න එකට. අන්නාසි ටිකක් දාලා ග්‍රීන් පීස් ටිකක් දාලා හොඳට කලවම් කරන. ඇත්තටම ඕගලන්ට පුළුවන් නම් අන්නාසි වැඩිපුර ගන්න. එතකොට තමයි මේ බත් එක ගොඩාක් රසවත් වෙන්නේ. දැන් හොඳට මේ ටික බැද ගන්න තෙල් එකේ. මේක බැදෙනකොට මම කරද්දී මේ රම්පෙ ටිකයි කුරුදු ටිකයි මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ මම ගත්ත ගම්බිරිස්, කැලි මිරිස් ලුණු කුඩු ඔක්කොම එකතු කරනවා මෙන්න මේ විදිහට. මේ ටිකත් හොඳින් කලවම් කරගන්න. ලුණු අවශ්‍ය තරමට ඔයගොල්ලෝ බල්ලා දාගන්න. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මම එකතු කරන ලීස් ටික මම ලීස් විතරයි මෙතන එළවලුකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම බත් එක එකතු කරනවා. එකතු කරලා හොඳින් ඒක කලවම් කරගන්න ඕන ටිකක් වෙලා. මේ විදිහට කලවම් කරගන්න. ඉතින් මේක ඕගලන්ට ඕන වෙලාවක ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම අමුත් එක්ක ආපලාට මේක වෙනස් විදිහේ බත් එකක් නිසා ඕගලන්ට ඒ පිළිගන්වන්න ඒ වගේ දෙයකට පුළුවන්. විශේෂ අවස්ථාවලදීත් මේ බත් එක හදලා ඕගලන්ට දෙන්න පුළුවන්. ඇත්තටම ඕගොල්ලෝ හදලා බලන්න. මේක හරිම රසයි මේ බත් එක. ඉතින් හොඳින් දැන් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට අන්තිමට සෝයා සෝස් හැඳි දෙක එකතු කරන. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා මට සීනි අවශ්‍ය වෙනවා කියලා මේ හැඳි එක. ඉතින් මම මේක සෝයා සෝස් එකක් දාලා හොඳින් කලවම් කරලා ඉවර වෙලා ලුණු කුඩු මදි වගේ නම් ආයි දා ගන්න ඔයගලන්ට. මම මේකත් කලවම් කරනවා. කලවම් කරලා ඉවරලා මම අන්තිමට තමයි සීනි හැඳි මේස හැඳි එක එකතු කරන්නේ. මෙන්න මේ විදිහට. හොඳින් සීනි හැඳත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් බත් එක අපේ හරියි. මේ ඉතින් මම ඒ හදාගත්ත මගේ අන්නාසි බත් එක. ඇත්තටම ඉතින් මම හිතන ඔයගොල්ලෝ හදලා රස බලයි කියලා. ඉතින් මේ වෙනත් දවසක රෙසිපි එකකින් මම ඔයගොල්ලෝ හමුවට එනකන් එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.